දැන් විපක්ෂයේ ඉන්නවා උස මන්ත්‍රි කෙනෙක්. එතුමා කියනවා මේ කුඩු ප්‍රශ්නයක් නැහැ කියලා මේ රටේ. පාතාලයක් නැහැ කියලා. මේක අපි මවපු දෙයක් කියලා. ඔබ සියලු දෙනාම දන්නවා අපි යුක්තිය මෙහෙම පටන් ගත්තේ ගිය දෙසැම්බර් 17 වෙනිදා. රුපියල් බිලියන 19ක අපි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට අරන් තියෙනවා. අපි මේ මෙහෙයුම පටන් ගත්තට පස්සේ ආයුධ 955ක් අත්අඩංගුවට අරන් තියෙනවා. මම මාධ්‍යයෙන් ඉල්ලා හිටිනවා යන්න, ගමින් ගමට යන්න, නගරෙන් නගරට යන්න ගිහිල්ලා මහජනතාවගෙන් අහන්න. ඉස්සර විදිහටම කුඩු තියෙනවද? ඉස්සර විදිහටම පාතාලේ ක්‍රියාත්මක වෙනවද කියලා තොරතුරු ලබා ගන්න පුළුවන් වෙයි. එතකොට හරි තත්ත්වය බලා ගන්න පුළුවන්. මේ කුඩු විකුණන අයටයි, මේ පාතාල ක්‍රියාකාරකම් කරන අයටයි අපි තිබුණටත් වඩා තදින් ඉදිරියට ක්‍රියා කරනවා. මේ මෙහෙයුම් දිගටම කරලා අපි මේගොල්ලන් පස්සේ හඹා යනවා. කොහේ හිටියත් අල්ලනවා. මෙතර පසුකේදා සිදු අතුරුගිරියේ වෙඩි තැබීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. අතුරුගිරියේ සිද්ධියේ මං හිතන්නේ තව දෙන්නයි ගන්න තියෙන්නේ. අනිත් ඒ සම්බන්ධ වෙලා ප්ලෑන් කරලා කරපු අය සියලු දෙනාම අපි අත්අඩංගුවට අරගෙන ඉවරයි. අතුරුගිරියේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු මාධ්‍යයට අනාවරණය කරමින් විත්තිකරුවන්ගේ ප්‍රකාශ ලබා ගැනීම. මේ සම්බන්ධයෙන් ඔබතුමා යම්කිසි විනය පරීක්ෂණයක් හෝ විනය ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවද? නෑ, ඒක මම කරන්නේ නෑ. පොලිස් දෙපාර්තමේන්තුවට වුණත් මම ඒක කරන්න කියන්නේ නෑ. එදා එවැනි දෙයක් වුණාම මාධ්‍ය දන්නවා, මං කියන්න ඕනේ. ඕගොල්ලන් ඔක්කොම පොකුරු පිටින් එතනට දුවන්නේ. එහෙම වුණාම මේවැනි වැරද්දක් වෙන්න පුළුවන්. ඒ කරපු වැරද්ද පස්සේ දුවන්න නෙමෙයි තිබුණේ අපිට ඒ වෙලාවේ, මේ කරපු මිනිස්සු පස්සේ දුවන්න. එතකොට ඒ DIG එයාගේ ඔෆිසර්ස්ලා තමයි මේ මුළු ඉන්වෙස්ටිගේෂන් එකම කරන්නේ. දැනට දෙන්නේ කරෙන්ඩ අනිත් ඔක්කොම අල්ලලා තියෙන්නේත් ඒගොල්ලන්. මම තදින් අවවාද කරුවා. ඕගොල්ලන්ගේ ආයතනවලත් පළවෙනි පාරට වරද්දක් වුණොත් එහෙම අඬගහලා අවවාද කළා, ඇඩ්වයිස් කළානේ කරන්නේ. ඊට පස්සේ ආයෙක දිගින් දිගටම කෙරුවොත් ඇක්ෂන් එකක් ගන්නවා. කංජිපාන ඉම්රාන් කොහමද රටින් පැන්නේ? රටින් පිටත් වෙන්න එයාට පොලිටිෂියන් සපෝට් එකක් තිබ්බා කියලා සමාජ වල කතාවක් තියෙනවා. පොලිටිෂියන්ස්ලා මන් දන්නේ. කංජිපාන ඉම්රාන්ුයි අපිට අහුවෙලා ඉන්න ගණේමුල්ලේ සංජීව පැන්න හැටි ඒ දෙන්නගේ නීතිඥවරුන්ට තමයි හොඳටම කියන්න පුළුවන්. ඒ මොකෝ ඒ නීතිඥවරු තමයි ඒගොල්ලන්ව පැන්නුවේ. උසාවියෙන් මරන් ගිහිල්ලා පැන්නුවේ. දැන් ඒගොල්ලන්ව අපි අත්අඩංගුවට ගත්තා. මේගොල්ලන්ගේ කතාව හොඳට කියනවා. ඒගොල්ලන්ව කොහමද භාගයක් දුර ගෙනිහිල්ලා තව කාටද බාර දුන්නා, ඒගොල්ලන් ගෙනිහිල්ලා බෝට්ටුවට දැම්මා, ඔක්කොම ලස්සනට කියනවා. ඉතින් ඒකයි මං කියන්නේ මේ කුඩු සල්ලි වලින් යැපෙන මේ නීතිඥවරු සෙට් එකක් ඉන්නවා. මා කඳුරේ මදුෂ්ගේ සල්ලි ක්ලබ් බසඳ ගාව තිබුණ කියලා කතාවක් තිබ්බා. ඒ වගේම තමයි තවත් කාරණාවක් දුබයි සාදයේදී ක්ලබ් බසඳගේ තොරතුරු මත තමයි මදුෂ් කොටු උනේ කියලා ඇතැම් වාර්තාවල තිබ්බා. අපිට මෙහෙම මේ හරි තොරතුරක් නැහැ මදුෂ්ගේ සල්ලි ළඟ තිබුණා කියලා. කිසිම එහෙම අපේ ඉන්වෙස්ටිගේෂන් එකේ එහෙම එකක් නැහැ. අපි හොඳටම දන්නවා එහෙම තොරතුරක් හින්දා නෙමෙයි ආ ඩුබයි වලදී අහුනේ කියලා. ඔය වගේ කතා 1000ක් ගොත ගොත එළියට දානවා. බසන්තරර මුදල් කොහෙද ඇච්චර වේදන් කරන්නේ? අපි දැක්ක දැන් එයා බුදුම විදිහට සාදපවත්තලා තියෙන දන්න තරමින් එයා මේ ක්ලබ්ස් කෙරුවා. ඒ වෙලාවේ සල්ලි තිබුණා. හැබැයි අපිට දැන් තියෙන තොරතුරු අනුව මෙයා මැරෙන වෙලාවේ රට වටේ ණය වෙලා අතේ සතේ නැතුව හිටපු පුද්ගලයෙක් කියන තොරතුරු තමයි අපේ ඉන්වෙස්ටිගේෂන් එකෙන් එළියට අවිල්ල තියෙන්නේ.